ట్రావెల్ అంటే కెమిటి మాకే ఛానల్ కట్టి సాధారణ పిలిగన్నమా ఇది మా సబ్స్క్రైబ్ కానీ సబ్స్క్రైబ్ కానీ మమ్మీ ఛానల్ కి కరన్న బలాపొరత్తు ఎన్ని ట్రావెలింగ్ లుక్స్ ఎత్తుకోట ట్రావెల్ గైడ్స్ యోగి దేవాల్ ఇది ట్రావెల్ అంటే ఇంట్రెస్ట్ గా తీయమన్న సబ్స్క్రైబ్ వెళ్ళి సిట్టిన ఛానల్ కట్టి వా టైటిల్ కి దక్క వగేమ అది మా కథాకరణ అన్ని బిగిన కెనెక్ట్ క్యాంప్ కరణ ఏమంత ఫస్ట్ టైం క్యాంపింగ్ కరణ కెనెక్ట్ ఐడియా కాక గన్న కొహమంద క్యాంప్ కరణ కిలా ఐడియా కాక గన్న తమై మమ్మి వీడియో కింగ్ బలాపురుతు ఇన్ని ఇది వా దెనట మా హొంద ట్రావెల్ కెనెక్ట్ ఎన్న బులువ ట్రావెల్ కరణ బలాపురుతు ఇన్ని కెనెక్ట్ ఎన్న బులువ ఇది మా మగే ఎక్స్పీరియన్స్ కు వరత షేర్ కరణ హితువ క్యాంప్ కరణ కొహమంద ఏమంత నత్తం బిగిన కెనెక్ట్ క్యాంప్ కరణ ది దెన్న ది ఉపదేశ్ టిక మన దెన్న బలాపురుతు ఇన్ని ఇది మా మే వీడియో కథా కరణ ఇన్ని మిన్న మే టాపిక్స్ పాట అదాల దేవాల్ బలనే క్యాంప్ కరణ గిన్నెన్నోని ఉపకరణ ఏమంత క్యాంప్ కరణ గిన్నెన్నోని దేవ ఇది క్యాంప్ కరణ యద్ది అనివారం గిన్నెన్నోని దేవాల్ టిక తీనో ఇది క్యాంప్ కరణ అనివారం టెంట్ ఎక తీనోని ఒక క్యాంప్ కరణ దన గస్ తీనోన అగైన్ మిన్న మే విధియట గస్ తీనోన హమొక్కే గస్ దెక్క గట గహల మే విధియట ඉන්න පුළුවන් ඊට පස්සේ ඔයා ගෙනින ටෙන්ට් එක යටට දාන්න ඒ කියන්නේ පතුලට බිමට දාන්න ෆ්‍රෙක්සින් එක කාඩ්බෝඩ් එකක් වගේ දෙයක් ගෙනියන්න පුළුවන් ඉතින් ඒක දාන්න කියන්නේ ටෙන්ට් එකේ ටෙන්ට් එක ගන්න තැන පොළවේ තියෙන ගල් ඒ වගේ දේවල් ගෙනියන්න ඉන්න තියෙන රෑට ඉඳගද්දි පාසෙන් ගෙනියන්න පුළුවන් ඉන්න තව ඔයා යන්නේ වැස්ස දවසකන ටෙන්ට් කුඩින් දාන්න ඔයාගේ ටෙන්ට් එකෙන් වතුර එනවනම් ඇතුළට හීතල එනවනම් කුඩින් දාන්න ඉතින් දැක් කරන් යන්න ඉතින් ඔයා කැමරා එකක් ගෙනියනවනම් GoPro එකක් ගෙනියනවනම් ඒව ෆුල් චාර්ජ් කරගෙන අරන් තව බැටරිස් පවර් බැංක් ජේබිල් එකක් වගේ ගෙනියනවා ස්පීකර්ස් මොන හරි ගෙනියනවා ඒවා ඩේටා කේබල් එක චාර්ජර් එක තව ඔයාට ඕනිය ටෝච් ඒ වගේ දේවල් ඔක්කොම චාර්ජ් කරලා ගෙනියන්න මතකතුව පවර් බැංක් එකක් අරන් යන්න ඊට පස්සේ ඔයා ගෙනියන්නේ දර ගෑස් ඔයාට ලිපක් ඕනේ නම් ඒක අරන් යන්න පොඩි ලිප් තියනවා තනික තියෙන එක ගෑස් ඕනේ නම් ආපිකෝ එකේ තියෙනවා මෙන්න මේක රුපියල් 450යි වෙන්නේ ඉතින් මේක අරන් යන්න පුළුවන් පොඩි ගෑස් එකක් ඉතින් ගිනි මැලයක්කින් ගන්න බලාපොරොත්තු වෙනවනම් දර ඔයාට ගෙනියන්න ඕන නම් දර ගෙනියන්න ගොඩක් තැන්වල දර නම් හොයාගන්න පුළුවන් ඉතින් දර නැත්නම් යනවනම් දර අරන් යන්න පුළුවන් වහන යනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනේ තමයි ලාම්තෙල්. ඉතින් රුපියල් 100ක වගේ ගන්න පුළුවන් බෝතලයකට ඒ ඇති වෙයි. ලාම්තෙල් ගොඩක් වැදගත් වෙනවා. ගහන ගිනි මැලේ පත්තු නැත්නම් ඒකට දාන්න පුළුවන්. ඔය ලාන්තෑරම ගෙනියනවා. ඒකට දාන්න තව බාබකියු උදාත්ති චාකෝල් පත්තු කරගන්න. ඒ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම ලාම්තෙල් ඕනි. නැත්නම් ඔයාට ගිනි ගොඩක් ගහන්න මාරම කට්ටක් කන්න වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ලාම්තෙල් කියන දේ අනිවාර්යයෙන්ම අරන් යන්න ඕනේ. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම ඕනි වෙන දේ තමයි වතුර කියන්නේ. අනිවාර්යෙන් කැම් කරන්න යද්දි වතුර අරන් යන්න ඔයාට අවශ්‍ය තරම් සාමාන්‍යයෙන් හතර දිනක් විතර යනවා වතුර ලීටර් පහක් මදි වෙයි හතක් අටක් විතර ගෙනියන්න ඔයාට අර ලීටර් පහේ ලොකු වතුර බෝතල් ගෙනියන්නත් පුළුවන් ඔයාට ලේසි විදිහට වතුර අරන් යන්න ඉතින් වතුර තියෙන තැනුත් තියෙනවා නැත් තැනුත් තියෙනවා ගොඩක් කැම් කරන්න යන තැන් වල පහල එහෙමත් නැත්නම් පහල තියෙන කඩවල් වලින් වතුර ගන්න පුළුවන් ඉතින් ඒ වගේ තැනකින් වතුර අරන් යන්න ගෙදරින් නම් ගොඩක් දුර උස්සගෙන යන්න ඕනේ නැහැ ඒකට. ඊවසත් තේ හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට අදාළ කෙටල් එක, නයිෆ් එකක්, ස්පූන්ස් ඒ වගේ දේවල් අරන් යන්න. තව ඔයා බාබකියු වගේ දේ දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවට අදාළ දේවල් ගෙනියන්න. බාබකියු ග්‍රිල් එක, චාකෝල්, බාබකියු ස්ටික්ස්, ඊවසත් ඔයා බාබකියු දාන්නේ මොනවාද? චිකන් සොසේජස්, මාළු ඒ වගේ දේවල් අරන් යන්න. ඉතින් බාබකියු දාද්දී අමාරුම දේ තමයි චාකෝල් පත්තු කරගන්න එක. ඉතින් මම ලේසි කමක් කියලා දෙන්න. වීඩියෝ එකත් එක දිගටම ඉන්න. අපි ගෙනියන්න ඕන දේවල් ගැන කතා කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා ගෙනියන්න ඕනේ ඔයාගේ ඇඳුම්. ඉතින් අනිවාර්යයෙන්ම රෑට කැම් කරද්දී පට්ටම සීතලයි. ඉතින් කැම් කරන තැන් ගොඩක් උසයි. සමහර වෙලාවට මුදයිනේ ඒ වගේ තැන් වල කැම් කරද්දී අනිවාර්යයෙන්ම ජේසියක් ගෙනියන්න, කැප් එකක්, ටවල් එකක්, සබන් ඒ වගේ දේවල් අරන් යන්න. ඉතින් ඔයා යන්නේ වැස්ස දවසක නම් කූඩල් වෙන්න පුළුවන්. ඒක නිසා ලුණු පැකට් එකක් අරන් යන්න. ලුණු පැකට් එකක් අරන් ගිහින් ඔයා දැන් කන්ද යනවා නම් කන්ද නැගින තැන දැන් යන්න කලින් කපල් දෙකට දාගෙන යන්න ලුණු ලුණු ටිකක් එතකොට කූඩෙල් නැගින්නේ නැහැ ඔයා අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනි දෙයක් තමයි ගිනි පෙට්ටිය හැබැයි ඔයා වැස්ස දවසේ ගිහින් ගිනි පෙට්ටිය තෙමුනොත් පත්තු වෙන්නේ නැහැ ඒක නිසා අනිවාර්යයෙන්ම කෝකටත් කියලා ලයිටරයක් අරන් යන්න තව ඔයා බෙහෙත් බොන කෙනෙක් නම් මොන හරි බෙහෙත් බොනවා නම් ඒවා අරන් යන්න ඊට පස්සේ හදිස්සියට ගන්න පැන්ඩෝල් පිරිටන් ඒ වගේ දේවල් අරන් යන්න කැම් කරන්න යද්දි මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාට ඕනි දේවල් විතරක් අරන් යන්න මොකද නැත්තම් එහෙම ගෙදර දින ඔක්කොම අරන් ගිහිල්ලා ආයේ ඒ වගේ ටිකක් පාවිච්චි කරලා ඒ ටික ආයේ ගෙදර උස්සගෙන එතකොට ඉතින් වෙන්නේ බොරුවට බර උස්සන් යන සීන් එකක් වෙන්නේ ඒක නිසා ඕනි ටික විතරක් අරන් යන්න ඉතින් මම ඔයාලට මේ කිව්වේ දල වශයෙන් ඔයා ගෙනියන්න ඕනි මොනවද කියලා ලිස්ට් එකක්
ඉතින් මේ තියෙන්නේ අපි කැම් කරන්න ගිය තැනක අපි හදපු බජට් එක. ඔයාලා පොඩි අයිඩියා ගන්න පුළුවන්. ඉතින් බජට් එක සම්පූර්ණ ගාන යන අය ගානේ බෙදන්න. එතකොට එක්කෙනෙක්ට එන බජට් එක එනවා. හරි. ඊළඟට ගෙනියන්න ඕනේ දේවල් ටික ලැහැත්ති කරගෙන අපි දැන් ගමන යන්න හදන්නේ. ඉතින් ඔයා ට්‍රැවල් කරන්නේ බස් එක, බයිසිකල් එක, කාර් එක, කැබ් එක, ත්‍රිවිල් එක, ඔය මොකේ ගියත් අනිවාර්යයෙන්ම යන තැනක තෙල් ෆුල් කරන් යන්න. ඉතින් යන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න මෙතනට මේ වාහනේ යන්න පුළුවන්ද කියලා. සමහර තැන් තියෙනවා කැම් කරන්න යන්න ගොඩක් තැන්වල කාර් එක එහෙම යන්න අමාරුයි. කාර් එක ගුස නැති හින්දා යටවදිනවා. ඉතින් පොඩ්ඩක් බල්ල යන්නේ ඒ වගේ තැන්වල. බයික් කරන ප්‍රශ්න නැහැ. ඉතින් යන්න කලින් හොයලා බලන්න වාහනේ යනවන වාහනේ දාලා යන්න තැනක් තියෙනවද කියලා. ඉතින් ඔයා වාහනේ පාර නවත්තලා ගිහිල්ලා ගොඩක් දුර පයින් ගිහිල්ලා එද්දි වහනේට මොකක් හරි ආදරයක් වෙන්න ඉඩ දිනවා. ඒක නිසා පොඩ්ඩක් කලින් ඒ ගැන අහවල බල්ල යන්න. හරි. දැන් ඔන්න කැම් කරන තැනට ආවා. ඊට පස්සේ කැම් කරන තැනට ආපු ගමන් සාමාන්‍යයෙන් ඔයා කැම් කරන්න යනවනම් දෙක තුන වගේ වෙද්දී එතන එන්න. ඉතින් කවුරුත් ආපු ගමන් එතන view එක බලලා ෆොටෝස් ටිකක් ගන්නවා. ඔය අනිවාර්යයෙන්ම පැය භාගයක් ඇතුළත වගේ දේවල් ටික කරගන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ගහන්න ඔයාගේ ටෙන්ට් එක. ඉතින් ඔයා ටෙන්ට් එක ගහන්න දැන් නැත්නම් මෙන්න මේ විදිහට ටෙන්ට් එක ගහගන්න. හරිම ලේසි. ඉතින් මේ කෝටි ඉස්සල්ලාම එක දිගට සෙට් කරගෙන යන්න. ඊට පස්සේ කෝටි ඇතුළට දාලා දෙන්නේ දෙපැත්තෙන් ගිහිල්ලා අල්ලගෙන මැදින් උස්සන්න. එතකොට ටෙන්ට් එක නිකන් ඉස්සෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ කූරු හතර පැත්තෙම පොළොවට ගහගන්න. මේවා ගහන්නේ ටෙන්ට් එක පොළොවට හිටලා තියෙන නිසා හුලඟක් හිමාව පොඩ්ඩක් යන්න බලන නිසා. ඉතින් කෝකටත් කියලා ඔයා ගෙනියන බෑග් හතරක් හතර මුල්ලෙන් දාගන්න. එතකොට කිසි දෙයකට බය වෙන්න බෑ. ටෙන්ට් එක හුලඟ යන්නේ නැහැ. හරි. ඒකට ටික් කරාට පස්සේ අනිවාර්යෙන්ම දරව ගන්න. ඔයා ගිනි මෙලක් ගහනවන උයන්න බලාපොරොත්තු වෙනවන දරව ඕනින ඔයා දරව ගන්න යන්න රැවෙන්න කලින්. ඉතින් ඔයා දරව ගන්න යද්දි ටෙන්ට් එක ගාව එක්කෙනෙක් තියලා යන්න. එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ටෙන්ට් එක ගාව තියලා යන්න ආරක්ෂාවට. නැත්නම් ඔයා දරවලෙදී ඔයාගේ ගෙනියන දේවල් නැති වෙන්න ඉඩ දෙනවා. ඒක නිසා එක්කෙනෙක් තියලා යන්න ටෙන්ට් එක ගාව. ඉතින් දර ටික හොයාගෙන ඇවිල්ලා ගිනි මෙල්ලේ සෙට් කළා. ඔක්කොම පත්තු කරන්න විතරක් කියලා. ඉතින් ඊට පස්සේ ඔයා ගෙනාපු දේවල්, ඒ කියන්නේ කැමරට ගෙනාපු දේවල් ලෑස්ති කරගන්න කළුවර වැටෙන්න කලින් ඒක ලේසි. ඊට පස්සේ ටිකක් ට්‍රැවල් එකක් ඉඳලා ඔයාට ගිනි මෙලේ ගහන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා යද්දී ටෝච් එකක් අරන් යන්න. මේ විදිය ටෝච් තියෙනවා. නැත්නම් ලන්තෑරුමක් අරන් යන්න පුළුවන්. තව ඔයාට පුළුවන් රැලි නිකන් පත්තු කරගෙන ඉන්න ඕන නම් ඔයාට පුළුවන් චූටි බයික් බැටරියක් අරගෙන බල්බ් එකක් සෙට් කරලා ඉතින් එහෙම ඉන්න පුළුවන් රැලි එකක්. ගොඩක් ටෝච් වල පැහැයක් චාර්ජ් එක හිටිනවා කියලා තිබ්බට පැයක් පැය දෙකක් යද්දී එළිය නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් අරන් යන්න. ඉතින් ලංජාරුමලකුත් හොඳයි. ලම් තෙල් ටිකක් දාලා රැලි එකක් පත්තු කරලා නියන්න පුළුවන්. ඉතින් ඔයා කැම් කරන්න යන බාබකියු ග්‍රිල් එකක් තෝරගන්නවා නම් මේ විදිහ පෝර්ටබල් බාබකියු ග්‍රිල් තියෙනවා. ඒවා තෝරගන්න ගෙනියන්න ලේසි නිසා. ඉතින් මං කිව්වා බාබකියු දාන්නේ කියලා දෙන්නම් කියලා. මෙන්න මේ විදිහට ඔයාට ලේසිම බාබකියු දාන්න පුළුවන්. ඉතින් බාබකියු දාද්දී මෙහෙමයි චාකෝල් පත්තු කරගන්නේ. තව ලේසි ක්‍රම ඇති. ඉතින් මං නම් කරන්නේ මේ විදිහට. ලේසි ක්‍රම තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න, මාත් ඉගෙන ගන්න. ඉතින් මේ විදිහට පත්තරයක් කරන් ඒක මේ විදිහට ඔතාගෙන ඒකට පොල් තෙල් දාගන්නවා. ඊට පස්සේ පොල් තෙල් වලින් හොඳට පිඟුනට පස්සේ ලාම් තෙල් චුට්ටකුත් දානවා. ඊට පස්සේ ඒක පත්තු කරලා චාකෝල් ටිකක් ඒක මැදින් තියලා ඒ ටික පත් වෙන අරනවා. තව පුළුවන් නම් පොල් කටු ටිකක් ඒකට දාන්න. මොකද පොල් කටු වල ගින්දර සැරයි. ඒක නිසා චාකෝල් ලික්මන්ට් පත් වෙනවා. චාකෝල් ටික පත් වුණාට පස්සේ අර මේ ඔයා දාගත්ත අර පොල් කටු අරම මේවා ටික අයින් කරන්න. නැත්නම් දුම ගහනවා. ඊට පස්සේ චාකෝල් ටික පත්තු කරගෙන දැල දීලා උඩින් මේ විදියට චිකන් ටික දාලා එක පැත්තක් හොඳ රෝස් වුණාට පස්සේ ඒක අනිත් පැත්ත දාලා ඇස්ට්‍රා ටිකක් ගන්න. ඊට පස්සේ එහෙම දෙපැත්තෙම ඇස්ට්‍රා ගාලා තියන්න. ඉතින් මේ ඇස්ට්‍රා ගන්නේ බටේ කර නොවි මැද තැම්මෙන්න ඕන නිසා. ඇස්ට්‍රා ගෑම අර බටේ කර වෙන ගතිය අඩු වෙනවා. හොඳට බැඳෙනවා. එතකොට රසත් වැඩි වෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට රසමලස බාබකියු එකක් දාගන්න පුළුවන්. තව ඔයාට කැමති විදිහට මාළු, සොසේජස් ඒ වගේ දේවල් දාගන්න. මම අර පින්නන්න ඕනේ හින්දා මේක කරේ. ඉතින් බාබකියු ග්‍රිල් එකක් නැත්තම් හරිම ලේසි හදාගන්න. තහඩු කෑල්ලක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තහඩු කෑල්ල නමා ගන්න. දෙපැත්තෙන් මේ විදිහින් නමාගෙන ඒගොඩින් මේ විදිහ දැලක් තියන්න. දැල ගැති මතක තියාගන්න. වටේ ප්ලාස්ටික් කව එක නැති දැල ගන්න. අර කොළපාට ප්ලාස්ටික් කව එකක් තියෙන දැල් දෙනවා. ඒව ගන්න එපා. ඒව වුණ වෙනවා. යකඩේක විතරක් ගන්න. ඉතින් ඔයා බාබකියු දාන්න ගෙනියන චිකන් එහෙම හොඳට හොදලා ගෙනියන්න. උඩදී හොදන්න
හදන්න ඒව කරන්න අමාරු නිසා ගෙනින්න වතුරත් අපතේ යනවා. ඒක නිසා චිකන් නේම හොඳට හොදලා අරන් යන්න. බාබකියු දාන ඕන නම් තුන පහරව මේව දාන්න එපා. එතකොට කන්න බෑ. ගම්මිරිස් ලුණු තව ඉඟුරු ඒ වගේ දේවල් දාන්න. එතකොට රසට එනවා. අර තුන පහයිම නම් දාන්න යන්න එපා වැඩි. එතකොට මේ කන්න බෑ. තුන පහ කර වෙනවා වටේ දිනේවා. ඒක නිසා මේව දාන්න නැතුව ගම්මිරිස් ලුණු කුඩු ඒ වගේ දේවල් දාලා කන්න. ඉතින් සොසයිජස් බාබකියු දාන ඕන නම් ඔයාලට පුළුවන් මේ විදිහට බාබකියු ස්ටික් පාවිච්චි කරන්න. ඉතින් ඔය කන්නේ ගන්න යනවා නම් අනිවාර්යයෙන්ම මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් ගේන්න. ඉතින් රැට හොඳ ෆන් එකක් ගන්න පුළුවන් ගිනි මැලේ වටේ සින්දු කියලා ඒ වගේ අතට දාන්න පුළුවන්. ඊට පස්සේ රැට නිදාගත්තට පස්සේ කොහමද 11 12 වෙනි නිදා ගන්නවානේ. ඉතින් ඊට පස්සේ දවසේ උදේ තමයි කැම් කරන එකේ ලස්සනම දේ තියෙන්නේ. ඉතින් උදේම නැගිටින්න 5 විතර වෙද්දී එතකොට ලස්සන සන්රයිස් එක බලා ගන්න පුළුවන්. ගොඩක් අය යන්නේ සන්රයිස් එක බලන්න ඒ වගේ දේවල් කරන්න කැම් කරන්න යනවා. ඉතින් ඒක නිසා උදේම නැගිටින්න නිදා ගන්න නැතුව නැගිටලා ඒ ඊට පස්සේ ෆොටෝස් ගන්න දේවල් කරලා අනිවාර්යෙන් ඔයා ගෙනින්න දේවල් ඔක්කොම ක්ලීන් කරලා ආපහු අරන් එන්න. ඉතින් එහෙනම් ඒ විදිහට පරිස්සමෙන් ගෙදර එන්න. ඉතින් ඔන්න ඕක තමයි කියන්න තියෙන්නේ. ඔයා මගේ චැනල් එකට ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න චැනල් එකට. ඉතින් එහෙනම් තවත් දවසක තවත් වීඩියෝකින් හමු වෙමු. තව ඔයාලට ඕනි වීඩියෝස් මොන හරි තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න, මේ වීඩියෝ එක ලයික් කරන්න, ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝකින් හමු වෙමු. ජය වේවා.